அது வாழ்க்கை இப்போதே அது தவசை அப்படி ஆல்ரெடிக்க ஆரம்பிக்கிறோமோ ரைட். ඔයාලට පහුගිය දවසේ අපි ලබාදීම සිද්ධ කරපු ලෙවල් අප් පේපර් 15 මේ පේපර් එක අතර ගන්න හැමෝම ළඟ මම කරන පේපර් එක. හරි. රයිට්. පේපර් එක හැමෝම අතර ගමු. රයිට්. මම කතා කරනක පැහැදිලිනේ. සවුන්ඩ් එකේ ගැටලුවක් නැහැනේ. කේන්දේ හැරෙන්නේ නැහැ. රයිට් හරි කවුලක් නැහැ. හොඳයි. රයිට්. පොදේ අපි ඔයාලට දීලා තියෙන ලෙවල් අප් ටෙස්ට් එක 15. අපි මුලින්ම අවධානය යොමු කරමු ඔයාලගේ පළවෙනි ප්‍රශ්නයට. පළවෙනි ප්‍රශ්නය තමයි පොදේ ඔයාලට දීලා තියෙන ඩ්‍රෝවින් එකක්. මේ ඩ්‍රෝවින් එක ගත්තට පස්සේ ඔයාලට කියන මෙන්න මේ කතන්දරයක්. පහතින් දැක්වෙන්නේ මෘදුආනිය වලින්, ඒ කියන්නේ මෝල්ඩ් කාස්ට් ස්ටීල් වලින් සම්බන්ධ කරපු සම්බන්ධ කල්ලුවක සමාංශක රූපයක් දීලා තියෙනවා කියලා කියනවා. දීලා තියෙන මිනුම් වලට අනුව ඉදිරි පෙනුම, පැති පෙනුම සහ සැලැස්ම ප්‍රථම කෝණ ක්‍රමයට අඳින්න කියලා පුතේ වලට කියනවා. සියලුම මිනුම් මිලිමීටර වලින් අඳින්නේ කියලාත් වලට දීලා තියෙනවා. භාවිතා කරන පරිමාණ එකට එකයි. ඔබ විසින් අඳ මෙම චිත්‍රය 24යි 6යි 12 දින තාක්ෂණ විද්‍යාලයේ නිපුන් විසින් ඇඳලා 24යි 6යි 27 දින නිමන්ති විසින් පරීක්ෂා කරපු චිත්‍ර අංක 4:1 D ලෙස සලකලා දත්තෝගෝ සම්පූර්ණ කරන්න කියලායි කියන්නේ. කොටු දැලෙහි එක් කුඩා කොටුවක් මිලිමීටර දෙක වැඩි කිරීම දෙක ලෙස ගන්න කියලා කියනවා. හරි, දැන් ඔයාලට මේ ඔයාලා දැන් මේ වෙනකොට ඩ්‍රෝවින් එක ඇඳලා ඉවරයි ඉන්නවා නම් මට ටග් ගාලා එයයි දාන්න. හරි, මට ස්ක්‍රීන්ෂොට් ටග් එකක් දාන්න මේ වෙනකොට. අනිත් අයට මම උදව් කරන්න ඩ්‍රෝවින් එකේ අඩුපාඩු රහිතව වැඩ ටික කරගෙන යන්න. හොඳයි, එතකොට පුතේ ඔයාලට ලැබිලා තිබෙන මේ කතන්දර ටික, ඒ කියන්නේ දැන් දීලා තියෙන ඩ්‍රෝවින් එක ගත්තට පස්සේ මේකේ අපිට අඳින්න කියලා කියන්නේ ප්‍රථම කෝණ ක්‍රමයටනේ. දැන් ප්‍රථම කෝණ ක්‍රමයට පුතේ මෙයව නිර්මාණය කරනකොට, හරි, ප්‍රථම කෝණ ක්‍රමයට පුතේ මෙයව නිර්මාණය කරනකොට බලන්න මෙයාගේ දීලා තියෙන ෆ්‍රන්ට් එක ඉදිරි පෙනුම. මෙයාගේ ඉදිරි පෙනුම දෙන්නේ වම් අත පැත්තෙන්. එතකොට පැති පෙනුම තියෙන්නේ අපේ දකුණු අත පැත්තෙන්. එතන පැති පෙනුම දකුණු පැත්තෙන් තියෙද්දි මෙයාගේ පෙනුම අඳිද්දි දකුණු පැත්තෙන් තියෙන පැති පෙනුම වම් පැත්තට දාලා අපි අඳින්නේ. ඒ කියන්නේ ප්‍රථම කෝණ ක්‍රමයේදී පැති පෙනුම මාරු කරනවානේ. දැන් ෆ්‍රන්ට් එකට වැඩින් ප්ලෑන් එක අඳිනවා, ඒක හරි. හැබැයි සයිඩ් එක තියෙන පැත්ත මාරු කරනවා. මෙයාගේ සයිඩ් එක තියෙන දකුණු පැත්තෙන්, එහෙනම් අපි සයිඩ් එක අඳින්නේ මොන පැත්තෙන්ද? වම් අත පැත්තට වෙන්න. එහෙනම් සයිඩ් එක එනවා මෙන්න මෙතෙන්ට. මෙතෙන්ට එනවා පොදේ සයිඩ් view එක. මෙතෙන්ට සයිඩ් view එක එනවා. හරිද? මෙතෙන්ට එන ෆ්‍රන්ට් view එක. ෆ්‍රන්ට් view එක මෙතෙන්ට එනවා. එයා යටින් එනවා ප්ලෑන් එක. හරි? ප්ලෑන් එක එනවා මේ හරියට. ප්ලෑන් එක මෙතෙන් දෙනවා. හරි, ඔය තැන් තුනට තමයි රූප ටික ස්ථානගත කරන්නට ඕන අපි. හරි, දැන් අපි බලමුකෝ මේක සයිඩ් එක. සයිඩ් එක ගත්තාම නම් හරි සරල රූප සටහනක් අපිට ලැබෙන්නේ. සයිඩ් එක ගත්තාම මෙන්න මේ මාර්ගයට ලැබෙනවා. රයිට්. එතකොට මෙයාගේ හරි මෙහෙම එනවා. ඊට පස්සේ මෙහෙම එනවා. ඊට පස්සේ මෙහෙම එනවා. මේ සටහන එනවා. ඊට පස්සේ මෙතනින් කඩ රේඛා යුගලක් එනවා අංශ 90කට මෙතන මුල්ල හම්බ වෙන විදිහට. හරි, ඊට පස්සේ මෙයාගේ මේ ඇලියක් එනවා කඩ රේඛාවක් මේ විදිහට එනවා. හරි, ෆොන් වේඩික තමයි සයිඩ් view එකට එන්නට ඕන. ඊට පස්සේ ෆ්‍රන්ට් එකට ඉදිරියෙන් බලද්දි පේන විදිහ. මෙයා ඉදිරියෙන් බලද්දි අපිට පේනවා මෙන්න මේ වගේ හැඩයකට පේන්නේ. හරි, මෙයාගේ මේ මැදින් කට්ටයක් තියෙනවා. හරි, මේ මැදින් තියෙන කට්ටය මේ වගේ පොඩි කට්ට කොටසක් එනවා. ඊට පස්සේ මේ කෙලින්ම මෙයාගේ මේ කොටස එනවා. මෙහෙම සහ මෙහෙම සහ මේ විදිහට දරන කොටස් දෙකක් එනවා. හරි, ඕකේ රූපය. එතකොට හරි මෙයාගේ නම් මෙන්න මෙහෙම එනවා. මේක සරල රූප සටහනක් එන්නේ. හැමෝටම මේක උත්තර ලැබිලා ඇති. මේ විදිහට එනවා එච්චරයි. ඊට පස්සේ ප්ලෑන් එක උඩින් බලපුවම මේක පේන විදිය. උඩින් බලපුවම මෙයා පේන්නේ මෙන්න මේ වගේ සටහනක් විදිහට අපිට පේනවා. මෙයා උඩ එනවා, මෙයා පටියක් එනවා. ඊට පස්සේ මේකෙලින් මෙයාගේ මේ අන්ත දෙක එනවා. එච්චරයි. මේ කට්ට කොටස එනවා මේ විදිහට. උඩින් බලපුවම අපිට සංගීතාර වලින් මේක අපිට නිරූපණය කරන්න පුළුවන්. හරිද? හරි, ඔය විදිහට තමයි මෙයාගේ කොටස් ටික අපිට ලැබෙන්නේ. හරි, එතකොට ඔන්න රූප ටිකයි පුතේ අපිට ස්ථානගත වෙලා තියෙන්නට ඕන. මිනුම් ටිකත් අපි දාමු පුතේ මෙයාගේ.
මේ කොටස මිලිමීටර 30යි. වැඩි ඉවර කට්ටි ඉන්නවනම් මට කඩතලෙ ටික දාන්න. මේ ටික ඇවිල්ලා මිලිමීටර 12යි. මේ ටික මිලිමීටර 12යි. ඊට පස්සේ මේ ටික 24යි. කොයි ටිකද වෙන්නේ මේ ටික? මේ ටික 24යි, මුළු ටික 54යි. මෙයාගේ මුළු වගේ 54යි. මේ ටික 54යි. හරි. ඊට පස්සේ මෙන්න කට්ට කොටස මේ ටික 15යි. මම මේ පැත්තෙන් දානවා. මේ කොටස 15ක් කියලා අපි දානවා. හරි? එච්චරයි. ඊට පස්සේ මෙයා ගත්තාම මෙයා 42යි. මෙයා 42යි. මෙයා ඇවිල්ලා මිලිමීටර වලින් 30යි. එතකොට මෙයාත් 42ක් වෙනවා. එතකොට 40යි 40යි 80යි 70යි 30යි 40යි 40යි 80යි 80යි 30යි කියලා කියන්නේ 110යි 114යි. හරිනේ right හරි. දුරවල ටික හරි. ඊට පස්සේ මෙන්න මේ කොටස් දෙක 24යි. මෙයාගේ මේ කොටසයි 24 බැගින් තියෙන. මෙයාත් 24යි. මෙයා 24යි. හරිද? හරි. හරි ඊට පස්සේ ටික හරි. ඊට පස්සේ මෙයාගේ plan එක අනුව ගත්තාම මේ ටික 12යි. මේ ටික 12යි. මේක total එක 30යි. හරි? මුළු දිග 30යි. මුළු දිග 30යි. හරි. ඊට පස්සේ right ඉදිරි ටික වල හරිනේ. හොඳයි. ඔය විදිහට තමයි ඉන්නේ. right හරි. ඔන්න රූප සටහන හරි. දැන් මේ දීලා තියෙන සටහනේ පොතේ දිග පළලුස අපි දන්නවනේ. දැන් දිග පළලුස දන්න නිසා මේක x සහ y වල වටිනාකම් ටික හොයන්න පුළුවන්. හරි මේක x අගයයි y අගයයි. මේ පැත්තට x, මේ පැත්තට y අගයන්න පුළුවන්. x මේ පැත්තට මේ රූපේ දිග 30යි. මේ රූපේ දිග කීයද? 114යි. මේ ටික එකතු කරනම එනවා 4යි 3යි 1යි 4යි 1යි. 144ක් x පැත්තට. y කියන්නේ මේ රූප වල උස පුතා. මේ රූපේ උස 54යි. අපි තේරි පන්දරන කතා කරලා තියෙන නිසා ලේසියි ඈ. ඒක 54යි. මේ දිග කියන්නේ 30යි. 54 වල 30ක් එකතු කරන්න. 4යි 5යි 3යි 8යි. ඒ කියන්නේ මොකද? y පැත්ත 84යි x පැත්ත 144යි. අර රූපසල නැදව කට්ටි මට දාලා තියෙනවා. තව අඩුපාඩු තව වැඩි ඉවර කට්ටි ඉන්නවනේ මට දාන්නේ ටික. ඊට පස්සේ ඔයාලා drawing sheet එක ගත්තාට පස්සේ මෙහෙම ඔයාලා drawing sheet එක තියෙන්නේ. මේ drawing sheet එකේ හරි මේ drawing sheet එකේ පුතා ඔයා ගන්නවා මෙතන ඉඳලා උඩ පැත්තට x y කියන්නේ මේ පැත්තනේ මේ පැත්තට ගන්න පුතා 84 අරගෙන රේඛාවක් අඳින්න තුනේ ගුණාකාරයක් වෙන්න ඇඳලා දෙවෙනිට බෙදෙන තැනින් මේ රේඛාව තුනට තුනේ ගුණාකාරයක් වෙන්න ඇඳගෙන ඒකට සෙනෙවිට 3ක් 6ක් 9ක් වගේ මේ ගුණාකාරයක් වෙන්න ඇඳගෙන මෙන්න මේ දෙවෙනිට බෙදපු රේඛාව ළඟින් අඳිනවා මේ රේඛාවට සමාන්තර රේඛාවක් මේ උස මැන ගන්නවා මේක y කිව්වොත් ඒ උසින් මෙතනින් තවත් රේඛාවක් ඇඳ ගන්නවා. ඒ වගේ රේඛා දෙකක් හරි. ඊට පස්සේ x මේ පැත්තට x කියන්නේ 144යි. ඒ කියන්නේ මෙතනද මෙතනට 144 මැන ගන්න. මෙතනද මේ ධාරය ළඟින් තුනේ ගුණාකාරයක් වන රේඛාවක්. ඒකත් තුනට බෙදාගෙන මෙයාට සමාන්තර දෙවෙනි ස්ථානය හරහා අඳිනවා රේඛාවක්. මේ දිග x කියලා ගත්තොත් ඒ දිග මෙතනයි මෙතනයි මාක් කරන්න. මාක් කරලා මෙතනනුත් ඒ වගේම රේඛාවක් ඇඳගමු. එතකොට අපිට හැදෙනවා කඩ රේඛා වලින් යුක්ත කොටුවක්. ඔය කොටු ඇතුළේ තමයි අපිට රූපට තුන ස්ථානගත කරන්නට ඕන. ඒවල පිළිවෙලින් කරගෙන යන්න. මෙතෙන්ට එතකොට එක රූපයක් එනවා. මෙතෙන්ට තව රූපයක් එනවා. මෙතෙන්ට තව රූපයක් එනවා. ඔය රූප තුන ස්ථානගත කරලා දිග පළල දාලා වැඩි අහවර කරන්න බලන්න ඉක්මනින්ම. හරි? පුළුවන් ඉක්මනින් බලන්න ඉවර කරන්න. හරි වැඩි වෙලාවක් ගන්න නැතු ඉක්මනින් ඉවර කරන්න පුළුවන් නේ. වැඩි ඉවර කට්ටිය මට ටක් ගාලා දාන්න බලන්න. ඔයාලගේ ආපු පිළිතුරු සටහන් ටික මට ටක් ගාලා බලන්න දාන්න වැඩි ඉවර කට්ටිය. රශ්මිකගේ හරි රශ්මික මට දාලා තියෙනවා රශ්මිකගේ හරි ඉෂාන් කොලේ අනිත් පැත්ත හරවල ඇදලා තියෙන්නේ රයිට් හරි ඉෂාන්ගේත් හරි ගැටලුවක් නැහැ ඒක
පස්සේ ලක්සිරු රයිට් හරි ඩ්‍රෝවින් එක නම් හරි හැබැයි පොඩි පොඩි අවුලක් තියෙනවා ලක්සිරු ඔයාගේ මේ ලක්සිරු අසරන්ගේ ඔයා පුතා මේ ෂීට් එක බෙදලා නෙමෙයි අරන් තියෙන හරියට ඒ කියන්නේ ඔයාගේ රූප අතර ස්පේසස් සමාන වෙලා නැහැ හරිද ඒ කියන්නේ මේ ස්පේසස් සමාන නැහැ කියන්නේ දැන් මේ ඇඳලා පස්සේ මේ රූප සරණනේ පුතේ මේ පරතරය මේ පරතරය මේ පරතරය සමාන වෙන්න ඕනේ මේ පරතරය මේ පරතරය මේ පරතරය සමාන වෙන්න ඕනේ පරතර ටික සමාන නම් තමයි රූපේ නිවැරදි කියන්නේ අර ලක්ෂිරුගේ රූප සටහන සටහන් වල මිනුම් රූප ඇඳට ස්පේසස් හරියට අරන් නැහැ. අන්න එතන පොඩි අවුලක් තියෙනවා. චුට්ටක් එක හදන්න බලන්න පුතේ. අනිත් අය වල හදලා වැඩි ඉවර කට්ටිය ටක්ටක් ගාලා වට දාන්න බලන්න. ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරලා ගමු අපි. තව දොරක් මට එවලක් තියෙනවා රයිට් හිඩ්‍රෝවින් එකක් හරි කවුද ජයත් නමනක් තියෙන ජයත් කියලා නම එහෙම මොකද දන්නේ නැහැ හරි ඒ පුතාගේ හරි හරි ජයත් නේද ආවෝ ජයත් තමයි හරි ජයත්ගේ හරි හරි අඩුපාඩු තියෙනවා ඉක්මනින් හදලා ඉවර කරන්න බලන්න ඩ්‍රෝවින් එක කම්ප්ලීට් කරලා මට කියන්න මට ඒ ඇන්ද සටහන් ටික ඒ කියන්නේ ඔයාලා මේ ඩ්‍රෝවින් එක ෂීට් එකක ඇඳලා මට ටග් ගාලා ඇඳපු සටහන් ටික මට ටග් ගාලා බලන්න දාන්න මට නිවැරදිද කියලා බලන්න ඕනේ ඉක්මන් කරලා ගන්න බලන්න වැඩි වෙලා ගන්න නැතුව කටු සටහන් ටික ටග් ගාලා ඇඳගෙන පුළුවන් ඉක්මනින් ඩ්‍රෝවින් එක කරන්න දැන් කවකට පෙට්ටිය ගන්න ළඟට කවකට පෙට්ටිය ළඟට අරගෙන ටග් ගාලා බලන්න ෂීට් එකේ ඔක අඳින්න බලන්න ඇදලා මට දාන්න
හරි. තව ඇඳලා අඳින්න තව වෙලා යනවාද? අපිට වෙලා යයිද? ඇඳපුකට ටට්ටක් කරලා දාන්න බලන්න. දැන් වැඩ කරන්න ඕනේ. දැන් මමත් එක්ක ඔය වැඩ ටික කරපු නැති අය. දැන් හතර පහ දෙනයි තව දැම්මේ. අනිත් අය ටක් ටක් කරලා බලන්න වැඩ ඉවර කට්ටිය ඩ්‍රොයින් එකේ වැඩ ටික ආවර කරලා මට දාන්න බලන්න. ක්ලාස් එකේ ඉන්න කට්ටිය ටට්ටක් කරලා ඉප්පම් කරලා වැඩ ටික කරන්න පුතේ. වෙලා යනවා නැත්තම් වැඩ ගොඩක් තියෙනවා ඉවර කරන්න නැත්තම් කල් මදි වෙයි. ඉප්පම් කරලා දාන්න. පිප්පම් කරමු පුතේ. පිප්පම් කරලා ගන්න. දරකන්සර් ඩ්‍රෝවින් එක ලෑන්ඩ්ස්කේප් පෝට්‍රේල් එකෙන් අපි කැමති විදිහකට අඳින්න පුළුවන්ද කියලා. රයිට්. දරුවනේ වල පෝට්‍රේල් හරි ලෑන්ඩ්ස්කේප් හරි ටයිප් ඕන එකකට, ඒ කියන්නේ කොලේ කෙලින් කරලා හරි කොලේ පෙරලලා හරි ඕන විදිහකට මේක අඳ ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඔයාල කැමති විදිහට අඳින්න. හරි. මේකේ අර මේ කෙලින් ඇඳක් ඔක අඳ ගන්න පුළුවන්, පෙරලලා ඇඳක් එම් දෙකේ ඔක පෙරලලා අඳිනවා නම් ඔයාට ඩ්‍රෝවින් ෂීට් එකේ මේ දත්ත වගුව තියෙනවානේ, දත්ත වගුව වම් අත පැත්තට යන විදිහට අඳ ගන්න ඕනේ. හරි. දැන් වැඩි ඉවර කට්ටිය දත්ත වගුවත් ඔක පුරවන්න බලන්න. විස්තර දීලා තියෙනවානේ. දැන් අපි තීරි පන්තිමේ දේවල් ගැන කතා කරලා තියෙනවා. වැඩි ඉවර කට්ටිය දත්ත වගුව ටට්ටක් ගාලා පුරවන්න බලන්න. මම පැහැදිලි කරනවා. දැන් දත්ත වගුව ගත්තාම ඔයාලට දරුවනේ මෙතෙන්ට දීලා තිබ්බේ ද්‍රව්‍යය වෙනි. ඔයාලගේ ඩ්‍රෝවින් ෂීට් එකේ ද්‍රව්‍ය කියන තැන වල දාන පොතේ මෘදු වාතුවානේ. ඒකත් පුරව ගන්නකො දත්ත වගුව. මෙතන ද්‍රව්‍ය කියන තැන දානවා මෘදු වාතුවානේ. මෘදු වාතුවානේ. හරිද? ඊට පස්සේ මෙතන ඉන්න පොතේ අඳින ලද්දේ සහ පරීක්ෂා කරේනි. අඳින ලද්දේ කියලා තැන දිනේ දාන්න. ඇඳ දිනේ දාන්න 2024යි 6යි 12. ඇඳ දිනේ දාන්න 2024යි 6යි 12. ඇඳ පුද්ගලයාගේ නම ලියන්න පොතේ. මේක ඇඳ කවුද? නිපුන්. ඇඳ පුද්ගලයාගේ නම ලියනවා නිපුන්. නිපුන්. හරි. ඊට පස්සේ පරීක්ෂා කළේ කියන තැනට එනවා. පරීක්ෂා කළේ කියන තැනට අවිල්ල පොතේ පරීක්ෂා කරපු පුද්ගලයාගේ නම ලියන්න. පරීක්ෂා සෝරි මේ නම ලියන්න කලින් දිනේ දාන්න එපා. පරීක්ෂා කරපු දිනේ ලියන්න. 2024යි 6යි 27. 2024යි 6යි 27. පරීක්ෂා කරපු දිනේ හරි. ඊට පස්සේ පරීක්ෂා කරපු පුද්ගලයාගේ නම ලියන්න. නම තමයි යගේ මොකද්ද? නිමන්ති. නම ලියනවා නිමන්ති. ඊට පස්සේ මෙතන ලියන්න මොකද්ද පුතේ? ආයතනයේ නම. මේ කොටුවේ ලියන ආයතනයේ නම. මේ ඩ්‍රෝවින් එක කරේ මොන ආයතනයේ කට්ටියද? මෙතන අපිට කියන්නේ හරි. තාක්ෂණ විද්‍යාලය කියලා කියන්නේ ආයතනම ලියන්න තාක්ෂණ විද්‍යාලය. මෙතන දාන්නේ තාක්ෂණ විද්‍යාලය. තාක්ෂණ විද්‍යාලය ආයතනම දාන්න තාක්ෂණ විද්‍යාලය. ඊට පස්සේ තාක්ෂණ විද්‍යාලය හරි. ඊට පස්සේ මෙතෙන්ට එනවා. මෙතෙන්ට දානවා පරිමාණය. පරිමාණය කීයද මෙයාගේ? එකට එකයි. එකක් දාන්න. පරිමාණය ලියන්න එකට එකයි. පරිමාණය එකට එකයි. ඊනස් මැද පටිය ලියනවා පුතේ. මැද පටිය ලියනවා පුතේ ඩ්‍රෝවින් එකේ. හරි. මැද පටිය ලියනවා පුතේ මේ ඩ්‍රෝවින් එකේ නම. මේ දිග පටිය ලියන්නේ ඩ්‍රෝවින් එකේ නම. ඩ්‍රෝවින් එකේ නම මොකද්ද? අපිට මෙතනදී කියලා තියන්නේ සම්බන්ධ කල්ලුවක්. ලියන්න සම්බන්ධ කල්ලුවක් කියලා දැම්මනම් හරි. ඩ්‍රෝවින් එකේ නම ලියන තැනට ලියනවා පුතේ සම්බන්ධ කල්ලුව. සම්බන්ධ කල්ලුව. පැහැදිලිද? සම්බන්ධ කල්ලුව. ඊට පස්සේ මේ කෙළවරේම තැනට ලියන්න මොකද්ද? මෙතෙන් දාන්නේ චිත්‍ර අංකය. චිත්‍ර අංකය ලියන්න මොකක් කියලාද? 41D. අපිට එහෙමනේ කියලා තියෙන්නේ. 41D. 41D කියලා දාපු ගමන් චිත්‍ර අංකය හරි. දැන් ඔය පිළිවෙලට ඩ්‍රෝවින් එකේ වැඩ ටික පොතල හවර කරලා ඇති. හරි. රයිට්. අඩුපාඩු තියෙනවා නම් මේ කටුසරණ දැන් ඔයාලා ඇඳගෙන තියෙනවා. අඩුපාඩු තියෙනවා නම් ඕක ගෙදරින් හවර කරගමු. නැත්නම් තව වෙලා ගතොත් අපිට පාඩු විනේ අපිට ඉතිරි වැඩ ටික කරගන්න කාලෙ මදි වෙන්නේ. හරි. මොකද මට පැය භාගයක් ගියා දැන්. හරි. මම මේක මකන්නම්. අපි යන මොකද දෙවෙනි ගානට. හරි. එන්න ඕනම දෙවෙනි ගානට. හරි. පළවෙනි ප්‍රශ්න අදින් අපි හවර කරනවා. හරි. දැන් එනවා දෙවෙනි ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නයේ කතාවක් වල කියව ගන්න. දන්න සරල ගැටලුවක් වල කියලා තියෙන්නේ. හරි. ඔය දන්න සරල ගැටලුවට එන්න. හරි. දන්න සරල ගැටලුව. හරි.
හරි දෙවෙනි ගැටලුව ඔබ ගන්න යවදාන්න. හරි දැන් උත්තර දාපු කට්ටිය බලන්න. හරි දෙවෙනි ප්‍රශ්නේ දෙනවා පුතේ. ගොඩනැගිල්ලක් කිලි කිරීමේදී අවසාන අදියර වශයෙන් නැත්නම් අදියර වන්නේ නිමහම් කිරීමයි. අවසාන අදියර නිමහම් කිරීම කියනවනේ. හරි ඊට පස්සේ කියනවා පළවෙනි කොටස පුතේ ඔයාලට කියනවා නිමහම් ද්‍රව්‍යයක ප්‍රධාන වශයෙන් වර්ග කරන්න පුළුවන් ආකාරය සඳහන් කර උදාහරණ දක්වන්න. නිමහම් ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් වර්ග කරන්න පුළුවන් ආකාරය. පොතේ නිමහම් ද්‍රව්‍යයක අත්තර වශයෙන් ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකක් තියෙනවානේ. එක්කෙනෙක් තමයි වියළි නිමහම්. ඊළඟ කෙනා තමයි මොකද පොතේ? තෙත් නිමහම්. පැහැදිලිද? වියළි නිමහම් සහ තෙත් නිමහම් කියලා අපිට පොතේ ආකාර දෙකක් තියෙනවානේ. දැන් තෙත් නිමහම් කියන්නේ මොනවද? තෙත් නිමහම් කියන්නේ පොතේ තෙත් නිමහම් කියන්නේ දියර පත්යෙන් යෙදෙන ද්‍රව්‍යය සවිවීමෙන් නැත්නම් දැඩිවීමෙන් නැත්නම් ඝනවීමෙන් සවිවන නිමාවන්. ඒවා තෙත් නිමහම්. ඒ කියන්නේ කපරාරුව, සිමෙන්ති ඇතුළුම, කොන්ක්‍රීට් ඇතුළුම වගේ දේවල්. ඒ වගේම අපිට හම්බ වෙනවා තව මොනවද? ඊට අමතරව අපිට හම්බ වෙනවා දරුවනේ වියළි නිමහම්. වියළි නිමහම් කියන්නේ මොනවද? වියළි තත්යෙන් යොදන දේවල්. ඒ කියන්නේ මොනවද? දැන් වියළි තත්යෙන් යොදන දේවල් කියලා කියන අපිට හම්බ වෙනවා. වියළි තත්යෙන් යොදන දේවල් කියන අපිට හම්බ වෙනවා පුතේ. දැන් විශේෂයෙන්ම මේ මොනවද ඔය බිත්ති උළු, ඒ වගේම ගෙබිම් උළු, ඒ වගේම ප්ලාස්ටර් බෝඩ්, එතෙන් ඉහළට පස්සේ දැව ඇතුරුම්, ඔය වගේ දේවල් අපිට හම්බ වෙන්නේ වියළි නිමහම් විදිහට. හරි ඒ නිසා අපිට නිමහම් වර්ග දෙකක් හම්බ වෙනවා, තෙත් නිමහම් සහ වියළි නිමහම් විදිහට. අපි ඒ දෙන්න තමයි මෙතනදී විස්තර සහිතව සාකච්ඡා කරන්නට යන්නේ. අපෙන් උදාහරණක් අහන නිසා අපි මෙහෙම විස්තර කරමු. හරි අපෙන් අහනවා වර්ග දෙක සඳහන් කර උදාහරණ දෙන්න. ලියන මුලින්ම තෙත් නිමහම් කියලා. ගැටපොතේ මුලින්ම තෙත් නිමහම්. තෙත් නිමහම්. හරි. පුතා තෙත් නිමහම් කියලා දාලා. හරි. තෙත් නිමහම් කියලා දාලා ලියන්න ඕනේ මෙහෙම. තෙත් නිමහම් වලට උදාහරණ කීපයක් ලියන්න. නැත්නම් පොඩි විස්තර කිරීමකුත් කරමු. තෙත් නිමහම් වලට විස්තර කිරීමක් ලියන්න. අපි තෙත් නිමහම් ලියන්න. ලියන්න. දියර තත්ත්වයේ තිබියදී දියර තත්ත්වයේ තිබියදී දියර තත්වයේ තිබියදී යොදනු ලැබූ දියර තත්වයේ තිබියදී යොදනු ලැබූ බැඳුම් ද්‍රව්‍යය වියලි දියර තත්වයේ තිබියදී යොදනු ලැබූ බැඳුම් ද්‍රව්‍යය බැඳුම් ද්‍රව්‍යය බැඳුම් ද්‍රව්‍යය වියලීමෙන් නැතන් වියලීමේදී වියලීමේදී ඝන බවට වියලීමේදී ඝන බවට වියලීමේදී ඝන බවට පත්වීමෙන් වියලීමේදී ඝන බවට පත්වීමෙන් ආස්තරණ ස්වභාවයක් ආස්තරණ ස්වභාවයක් ආස්තරණ ස්වභාවයක් ඇතිකරන ආස්තරණ ස්වභාවයක් ඇතිකරන ද්‍රව්‍යය වේ. ආස්තරණ ස්වභාවයක් ඇති කරන ද්‍රව්‍යය වේ. ද්‍රව්‍යය වේ. උදාහරණ කීපයක් ලියමු පුතා තෙත් නිමහම් වලට. තෙත් නිමහම් වලට උදාහරණ කීපයක් ලියමු අපි. කියන්න. කපරාරුව. කියන්න පුතේ කපරාරුව. කපරාරුව. ඒ වගේම ලියන්න සිමෙන්ති ඇතුරුම. සිමෙන්ති ඇතුරුම. ඒ වගේම ලියන්න තැන් වාතු ටෙරාසෝ ඇතුරුම. ඒ වගේම ලියනවා තැන් වාතු ටෙරාසෝ ඇතුරුම. තැන් වාතු ටෙරාසෝ ඇතුරුම. හරි. දැන් ඔන්න තෙත් නිමහම් හරි. දැන් ලියන්න ඊට පස්සේ පුතා වියලි නිමහම් කියලා. ඊළඟ කෙනා ලියන්න පුතේ වියලි නිමහම් කියලා. වියලි නිමහම්. වියලි නිමහම්. වියලි නිමහම් ලියන්න පුතේ මෙහෙම වියලි නිමහම් ලියන්න වියලි තත්වයෙන් වියලි තත්වයෙන්
වියලි තත්ත්වයෙන් යොදනු ලැබූ වියලි තත්ත්වයෙන් යොදනු ලැබූ නිමහම් ද්‍රව්‍යය වේ. වියලි තත්ත්වයෙන් යොදනු ලැබූ නිමහම් ද්‍රව්‍යය වේ. නිමහම් ද්‍රව්‍යය වේ. නිමහම් ද්‍රව්‍යය වේ. මොනවද පුතා වියලි තත්ත්වයෙන් යොදපු නිමහම් ද්‍රව්‍යය ලියන්න කීපයක්. ලියන්න. ගෙබිම් උළු. ගෙබිම් උළු. ඒ වගේම බිත්ති උළු. බිත්ති උළු. බිත්ති උළු. ඒ වගේම දැව පනේල. දැව පනේල. දැව පනේල. ඒ වගේම ප්ලාස්ටර් බෝඩ්. ප්ලාස්ටර් බෝඩ්. හරි. ඔය අපි කතා කළේ නිමහම් ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් වෙනවා. ඒ දෙන්නකට පැහැදිලි කිරීමක් කරේ. දෙවෙනි කොටස කියනවා නිමහම් ද්‍රව්‍ය තෝරා ගැනීමේදී සලකා බලන කරුණු. පොතේ දැන් නිමහම් ද්‍රව්‍ය තෝරා ගැනීමේදී සලකා බලන කරුණු ගැන කතා කරද්දී නිමහම් ද්‍රව්‍යයක් තෝරා ගැනීමේදී අපි සලකලා බලන කරුණු ගණනාවක් තියෙනවා. එකක් තමයි පිරිවැය. ඊට පස්සේ පෙනුම. ඊට පස්සේ කල්පවැත්ම. ඊට පස්සේ ආරක්ෂාව. ඊට පස්සේ පෞද්ගලික කැමැත්ත. ගොඩනැගිල්ලේ භාවිතය. උණුසුම. ඒ වගේම ලිස්සීමෙන් තොර බව. ඔය වගේ කරුණු ගොඩක් තියෙනවා. අපි ලියමු කීපයක්. ගැනම දෙයි. පාදකයේ ස්වභාවය. අපි කීපයක් යටියට ලියමු දෙවෙනි කොටස උත්තර. පාදකයේ ස්වභාවය. පාදකයේ ස්වභාවය. ඒ වගේම ලියනවා ගොඩනැගිල්ලේ භාවිතය. පාදකයේ ස්වභාවය. ඒ වගේම ලියනවා ගොඩනැගිල්ලේ භාවිතය. ගොඩනැගිල්ලේ භාවිතය. ඒ වගේම තව එකක් ලියන්න. බාහිර හා අභ්‍යන්තර පෘෂ්ඨ. බාහිර හා අභ්‍යන්තර පෘෂ්ඨ. බාහිර හා අභ්‍යන්තර පෘෂ්ඨ. බාහිර හා අභ්‍යන්තර පෘෂ්ඨ. ඊළඟට ලියනවා අපේක්ෂිත සැප පහසුවේ තරම. අපේක්ෂිත සැප පහසුවේ තරම. ඊළඟට ලියනවා ලිස්සීමෙන් තොර බව. ලිස්සීමෙන් තොර බව. ලිස්සීමෙන් තොර බව. ඊළඟට ලියනවා නඩත්තු කිරීම. නඩත්තු කිරීම. ඊළඟට ලියනවා පිරිවැය. 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 ඊළඟට ලියනවා පෞද්ගලික කැමැත්ත. පිරිවැය. ඊළඟට ලියනවා පෞද්ගලික කැමැත්ත. ඊළඟට ලියනවා තාප පරිවරණය. තාප පරිවරණය. තාප පරිවරණය. තව එකක් ලියනවා උණුසුම. උණුසුම. තව කෙනෙක් ලියනවා පෙනුම. පෙනුම. තව කෙනෙක් ලියනවා ආරක්ෂාව. 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 හරි. පළවෙනි කොටස හරි දෙවෙනි කොටස හරි තුන්වෙනි කොටස කියනවා ගොඩනැගිල්ලක ඇති ප්‍රධාන නිමහම් ක්‍රම තුන මොනවද? පුතේ ගොඩනැගිල්ලක තියෙන නිමහම් ක්‍රම තුනක් තියෙනවනේ. එක්කෙනෙක් තමයි පුතේ අපි දන්නවා ගෙබිම නිමහම් තියෙනවා. ඊළඟට තව කෙනෙක් තියෙනවා බිත්ති නිමහම් තියෙනවා. තව කෙනෙක් තියෙනවා පුතා සිවිලින් නිමහම් තියෙනවා. බිත්ති නිමහම්, ගෙබිම නිමහම් සහ සිවිලින් නිමහම් ඔන්න ක්‍රම තුන. හරි ලියන්න පුතේ. අපි අහන්නේ ගොඩනැගිල්ලක තියෙන ප්‍රධාන නිමහම් ක්‍රම තුන. ලියන්න පුතේ. ගෙබිම නිමහම්. ගෙබිම නිමහම්. බිත්ති නිමහම්. ගෙබිම නිමහම්. ඊළඟට බිත්ති නිමහම්. ඊළඟට සිවිලින් නිමහම්. සිවිලින් නිමහම්. හරි. තුන්වෙනි කොටස ගොඩනැගිල්ලක හරි. හතරවෙනි කොටස කියලා නිමහම් කිරීමක් ලෙස කපරාරු කිරීමේ පියවර පිළිවෙලින් සඳහන් කරන්න. පොදේ කපරාරු කරන පිළිවෙල මොකක්ද? මේක බිත්තිය නම් අපි කරන්න කොට බිත්තියේ ඉහළ සිට පහළට අවශ්‍ය ඝනකමට ලම්බ කොට කැට තියා ගන්නවා. බිත්තියේ ඉහළ සිට පහළට අවශ්‍ය ඝනකමට ලම්බ කොට කැට සබා ගන්නවා. ඕක තමයි පළවෙනි ක්‍රියාව.
ඊට පස්සේ පොතක් කැට එකිනෙකට යාකොට අපි මාල දැමීම කරනවා. ඊට පස්සේ මාල වලින් ආවරණය කරන චතුරස්‍රාකාර කොටස් බදාම වලින් පුරවලා අඩුතෙන් නැවත පුරවනවා, වැඩියෙන් තිරන කපනවා. ඊට පස්සේ මිනිස් ලෑල්ල සහ මේසන් හැන්ද මගින් මැදලා කපරාරු නිමහම් කිරීම කරනවා. පැහැදිලිනේ? අපි නෝට් එකේ ඔහොමම දාලා තියෙනවා. අපෙන් අහන්නේ ඒයි, අපෙන් අහන්නේ කපරාරු කිරීමක පිළිවෙල අහන්නේ. එතන පුතා මෙහෙම ලියන්න, පිළිවෙල ලියන්න. අවශ්‍ය ඝනකමට බිත්තියේ ඉහළ සිට පහළට, අවශ්‍ය ඝනකමට බිත්තියේ ඉහළ සිට පහළට, අවශ්‍ය ඝනකමට බිත්තියේ ඉහළ සිට පහළට ලඹකොට කැට තබා ගැනීම, ඉහළ සිට පහළට ලඹකොට කැට තබා ගැනීම. ඊළඟට ඔට් එක දාන්න. කැට එකිනෙකට යාකොට මට්ටම් ලීයෙන් පෘෂ්ඨයේ සුමට කිරීම. ඊට පස්සේ ඒකට නමක් කියන නමක් පරාංග දෙක දාන්න. ඒකට නමක් කියන මාල දෙමීම කියලා. ඊළඟ ඩොට් එක ලියනවා. මාලවලින් ආවරණය කරන චතුරස්‍රාකාර කොටස්. මාලවලින් ආවරණය කරන චතුරස්‍රාකාර කොටස්. චතුරස්‍රාකාර කොටස් බදාම වලින් පුරවා. චතුරස්‍රාකාර කොටස් බදාම වලින් පුරවා. චතුරස්‍රාකාර කොටස් බදාම වලින් පුරවා. බදාම වලින් පුරවා. මට්ටම් කැපීම. බදාම වලින් පුරවා මට්ටම් කැපීම. මට්ටම් කැපීම. මට්ටම් කැපීම. එතනින්ම ලියන්න. තමාවක් දාලා ලියන්න. අඩුතැන් පුරවා නැවත මට්ටම් ලීයෙන් කැපීම. හරි. ඊට පස්සේ ලියනවා, අවසාන ලියනවා, මිනිස් ලෑල්ල හා හැන්ද මගින් පෘෂ්ඨයේ සුමට කිරීම. මිනිස් ලෑල්ල හා හැන්ද මගින් පෘෂ්ඨයේ සුමට කිරීම. හරි. ඔන්න කපරාරු කරන ප්‍රොසෙස් එක. ඊට පස්සේ අහනවා, හතරේ කොටස හරි පහ අහනවා, කපරාරු කිරීමකින් අපේක්ෂා කරන කාර්යයන් මොනවාද? අපරාරු කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා ඉතින් අහන්නේ. අපරාරුව මගින් අපේක්ෂා කරන දේවල් එකක් තමයි නඩත්තු කිරීම පහසු වෙනවා. හරිද? නඩත්තු කිරීම පහසු වෙනවා. ඒ වගේම බිත්ති ඉදිකිරීමේදී ඇතිවෙච්ච දුර්වලතා තියෙනවනම් ඒව ආවරණය කරගන්න පුළුවන්. ඒ වගේම ගොඩනැගිලි ඉදිකිරීමේ ද්‍රව්‍ය වල නැත්තම් ගොඩනැගිලි ඉදිකිරීමේ ඒකක වල ආයු කාලය වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම ජීවත් වෙන අයට සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවකුත් හදලා දෙනවා. ඒ වගේම තීන් තාලය බෙකිරීම සඳහා සමතල මට්ටමකුත් හදලා දෙනවා. ඔන්න ඔය වගේ දේවල් තමයි කපරාරෝගෙන් බලාපොරොත්තු වෙන දේවල්. අපි ලියමු පුතා කපරාරෝගෙන් බලාපොරොත්තු වෙන දේවල් කීපයක්. ලියන්න යටියට වෙන්නේ මෙහෙම. කපරාරෝගෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් ලියන්න. නඩත්තු කිරීම පහසු වීම. තව එකක් ලියනවා. බිත්ති ඉදිකිරීමේදී ඇති වූ දුර්වලතා
බිත්ති ඉදිකිරීමේදී ඇති වූ දුර්වලතා බිත්ති ඉදිකිරීමේදී ඇති වූ දුර්වලතා ආවරණය කර ගැනීම. බිත්ති ඉදිකිරීමේදී ඇති වූ දුර්වලතා ආවරණය කර ගැනීම. ආවරණය කර ගැනීම. ඊළඟ කියලා ලියනවා වර්ණ ආලේපය සඳහා, වර්ණ ආලේපය සඳහා, වර්ණ ආලේපය සඳහා සුදුසු සුදුසු මනරම් පෘෂ්ඨයක්, සුදුසු මනරම් පෘෂ්ඨයක් සකසා දීම. සුදුසු මනරම් පෘෂ්ඨයක් සකසා දීම. සුදුසු මනරම් පෘෂ්ඨයක් සකසා දීම. ඊළඟට ලියනවා බිත්ති පෘෂ්ඨය දිගු කලක් ආරක්ෂා කිරීම සහ, බිත්ති පෘෂ්ඨය දිගු කලක් ආරක්ෂා කිරීම හා, දිගු කලක් ආරක්ෂා කිරීම හා භාවිතා කරන්නන්ට, බිත්ති පෘෂ්ඨය දිගු කලක් ආරක්ෂා කිරීම හා භාවිතා කරන්නන්ට, භාවිතා කරන්නන්ට හිතකර වටපිටාවක් සැපීම. භාවිතා කරන්නන්ට හිතකර වටපිටාවක් සැපීම. හිතකර වටපිටාවක් සැපීම. හිතකර වටපිටාවක් සැපීම. තව එකක් ලියන්න. ආලෝකය පරාවර්තනය වීමෙන්, ආලෝකය පරාවර්තනය වීමෙන්, ආලෝකය පරාවර්තනය වීමෙන් ගොඩනැගිලි කාමර තුළ, ආලෝකය පරාවර්තනය වීමෙන් ගොඩනැගිලි කාමර තුළ, ආලෝකය පරාවර්තනය වීමෙන් ගොඩනැගිලි කාමර තුළ අඳුරු ගතිය නැතිවීම. ආලෝකය පරාවර්තනය වීමෙන් ගොඩනැගිලි කාමර තුළ අඳුරු ගතිය නැතිවීම. අඳුරු ගතිය නැතිවීම. අඳුරු ගතිය නැතිවීම. තව එකක් ලියන්න. බිත්ති පෘෂ්ඨයට සමමට්ටම් තලයක්, බිත්ති පෘෂ්ඨයට සමමට්ටම් තලයක්, බිත්ති පෘෂ්ඨයට සමමට්ටම් තලයක් ලබා දෙමින්, සමමට්ටම් තලයක් ලබා දෙමින්, සමමට්ටම් තලයක් ලබා දෙමින් දර්ශනීය, දර්ශනීය පෙනුමක් ලබා දීම. දර්ශනීය පෙනුමක් ලබා දීම. දර්ශනීය පෙනුමක් ලබා දීම. හරි. හතරවෙනි කොටසත් හරි. මේ පස්වෙනි කොටසත් හරි. කබරාර කිරීමෙන් බලාපොරොත්තු වෙන කාර්යයන්ට හරි. හයවෙනි කොටස කියනවා පිඟන් කුළු ඇතිවීමේදී ඇති වෙන්න පුළුවන් දෝෂ තත්ත්ව තුනක්. පොතේ දැන් පිඟන් කුළු කියන්නේ ටයිල් නේ. දැන් ටයිල් වල අතුරද්දී ඇති වෙන්න පුළුවන් දෝෂ තත්ත්ව තමයි එකක් තමයි පොතේ මට්ටම් වෙන්නේ නැහැ. ඒ වගේම කුස්තුර පරතරය දිනවන එක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ටයිල් වලට පස්සේ පුතා බොල් හඬ ඇති වෙන්න පුළුවන්. බොල් හඬ ඇති වෙන්න පුළුවන්. ඔන්න ඇති වෙන්න පුළුවන් දෝෂ ටික. ලියන්න පිගන්නුළු ඇතිරීමේ දෝෂ තුනයි. ලියන්න පුතේ. එකක් ලියන්න යටියනට ලියන්න. මට්ටම් නොවීම. එකක් ලියන්න පුතා මට්ටම් නොවීම. මට්ටම් නොවීම. තව එකක් ලියන්න. කුස්තුර ඝනකම වෙනස් වීම. කුස්තුර ඝනකම වෙනස් වීම. කුස්තුර ඝනකම වෙනස් වීම. තව කෙනෙක් ලියන්න. බොල් හඬ නැගීම. බොල් හඬ නැගීම. බොල් හඬ නැගීම. හරි. රයිට්. ඊට පස්සේ ඔන්න දෙවෙනි ප්‍රශ්නෙත් ඉවරයි පොතේ. දැන් පළවෙනි ප්‍රශ්න ඉවරයි, දෙවෙනි ප්‍රශ්න ඉවරයි. දැන් ඔයාලා හරියට උත්තර ලියලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. අනිත් එක දැන් මේ පේපර් ක්ලාස් එක හරියට ඔයාලා දරුවනේ මේක ටාගට් කරලා මේකේ වටිනාකම සහිත ඔයාලා අනිවාර්යයෙන්ම ඒ කියන්නේ වටිනාකමත් එක්ක මේ වැඩසටහනට වඩා සම්බන්ධ වෙන්න ගෙදරින් පේපර් එකට උත්තර ලියලා සූදානම් වෙලා ක්ලාස් එකේ වැඩවලට සම්බන්ධ වෙන්න. එතකොට අඩුපාඩුවකින් තොරව ඔයාලට මේ වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා. මොකද දැන් ලබන අවුරුද්දේ 25 ඔයාලට ලබන අවුරුද්දේ සැප්තැම්බර් මාසේ මේ අවුරුද්දේ නෙමෙයි ඊළඟ අවුරුද්දේ 25 සැප්තැම්බර් මාසේ වගේ වෙද්දී ඔයාලගේ A level exam එක තියෙනවා. එතකොට ඒ සඳහා ඔයාලට සූදානම් වෙද්දී තව හරියටම අවුරුද්දක් වගේ කාලයක් තියෙන්නේ. මේ කාලය පුරාවට මේ paper class එක cut කරගන්නතුව අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. පැහැදිලිද? මේකෙන් ලොකු ප්‍රතිඵලයක් ඔයාලට ලැබෙනවා.
හරි මොකද නිතර නිතර මේ විෂය කරුණු මතක් කිරීමත් එක්ක අමතක වෙලා ගියපු දේවල් ඉක්මනින් මතක් වේවි. ඒ වගේම මේවා අර හුරු පුරුදු වුණාම මේ ප්‍රශ්න ටික ඒලෙවල් එක්සෑම් එකටත් ලොකු අමාරුවක් නැතුව මුහුණ දෙන්න වගට පුළුවන් වෙයි. හරි තුන්වෙනි ප්‍රශ්නේ තිබ පොතේ ඉංජිනේරු තාක්ෂණවේදය යන්න හඳුන්වන්නේ. ඒක නම් දන්නවනේ. මොකද්ද පොතේ ඉංජිනේරු තාක්ෂණවේදය කියලා කියන්නේ? පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්විික ගැටලු වලට මානව යහපත සැලසන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු සැලසුම් ශිල්පය නැත්නම් ඉංජිනේරු ක්‍රම ශිල්පය ඇතුළත් ක්‍රියාවලියයි. පැහැදිලිද? හරි. ලියන්න මෙන්න මෙහෙම පොතේ අපෙන් අහන්නේ ඉංජිනේරු තාක්ෂණවේදී අර්ථ දැක්වීම. ඒක නම් හැමම ලියලා ඇති. නමුත් අමතක වෙච්ච කෙනෙක් ඉන්නවනම් ලියන්න මෙහෙම ලියන පොතේ පවත්නා වූ හෝ මතුවිය හැකි පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටලු වලට මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රමශිල්පය ඇතුළත් ක්‍රියාවලියයි. හරි. දෙවෙනි කොටස කියනවා පහත යුග සඳහා යුග පාදක තාක්ෂණික නිර්මාණයන් සහ භාවිතයන් අහනවා. මොනවද යුග ටික පුතේ? පළවෙනි එකේනා ගල් යුගය. දෙවෙනි එකේනා කියන්නේ යකඩ යුගය. තුන්වෙනි එකේනා කියන්නේ යටත් ඉස්සර මධ්‍යකාලීන යුගය. ඊට පස්සේ කියන්නේ යටත් විජිත යුගය. යටත් විජිත යුගය. අවසාන කෙනා නූතන යුගය. හරි. ඔය යුග පහ ගත්තට පස්සේ ගල් යුගය තුළ කරපු නිර්මාණ මොනවද? ගල් යුගය තුළ ගින්දර සොයාගත්තා. ඒ වගේම ගල් යුගය තුළ ගල් ආයුධ තිබුණා. භාණ්ඩ ප්‍රවාහනයට හමින් කරපු මළු වගේ දේවල් තිබුණා. ඊට පස්සේ යකඩ යුගය තුළ මොනවද තිබුණේ? සෑන්දලේ හැදුවා. අපි කීපයක් කතා කරමු. මෙයාලගේ තිබුණා සෑන්දලේ. මම කියන්නම් සෑන්දලේ තිබුණා. ඒ වගේම වානේ ආයුධ නිර්මාණය වීම සිද්ධ වුණා. ඒ වගේම ආරුක්කු සහිත ගොඩනැගිලිත් හැදුණා. මධ්‍යකාලීන යුගය තුළ විශේෂයෙන්ම සිද්ධ වෙනවා මොනවද? ඔය හබල් නැව්, රුවල් නැව් වගේ දේවල් ලෝකෙට බිහිවීම සිද්ධ වෙනවා. එතනින් එහාට ගියාට පස්සේ යකඩ පාවල් වලදීපු සෑඳල ලෝහ ආයුධ වගේ දේවල් හදනවා. යටත් විජිත යුගය තුළ නිර්මාණය වෙනවා තුවක්කු, කාල තුවක්කු, වායු බැලුන, සුඛෝපභෝගී නැව් වගේ දේවල්. නූතන යුගය තුළ පරිගණකය, රොබට්ටුව, චන්ද්‍රිකා තාක්ෂණය ඔය වගේ දේවල් බිහි වෙනවා. අපි ලියමු එකින් එක. පළවෙනි කෙනා ලියන්න පුතා ගල් යුගය කියලා. ගල් යුගය පුංචි දෙකැලක් ගන්න ලියන්න. ගල් යුගයේ බිහිවෙච්ච දේවල් ටික ලියන්න. ගල් ආයුධ ඒ වගේම ලියන්න. ගින්දර ගල් ආයුධ ඒ වගේම ගින්දර ගල් ආයුධ ඒ වගේම ගින්දර ඒ වගේම භාණ්ඩ ප්‍රවාහණයට සම්මලු. හරි. දෙවෙනි කෙනා ලියන්න යකඩ යුගය. දෙවෙනි කෙනා ලියන්න යකඩ යුගය. ලියන්න සෑන්දලය. ඒ වගේම ලියන්න ආරුක්කු සහිත ගොඩනැගිලි. ඒ වගේම වානේ ආයුධ. හරි. තුන්වෙනි යුගය ලියන්න මධ්‍යකාලීන යුගය කියලා. ඔතේ මධ්‍යකාලීන යුගය තුළ නිර්මාණය කරපු දේවල් ලියන්න. ලෝහ ආයුධ. ඒ වගේම යකඩ පා වලලු යෙදූ සෑඳල
යකඩ පා වලලු යෙදු සෑඳල. යකඩ පා වලලු යෙදු සෑඳල. ඒ වගේම කාලතුවක්කු. කාලතුවක්කු. ඒ වගේම රුවල් හා හබල් නැව්. රුවල් හා හබල් නැව්. රුවල් හා හබල් නැව්. ඔය සේරම මධ්‍යකාලීන යුග තුළ තමයි නිර්මාණය වෙන්නේ. හරි. තුනක් හරි හතර ලියන්න. යටත් විජිත යුගය කියලා. යටත් විජිත යුගය. යටත් විජිත යුගය. ඒ කියන්නේ යටත් විජිත යුගය තුළ නිර්මාණය වෙච්ච දේවල් ලියමු කීපයක්. ලියන්න. සුඛෝපභෝගී නැව්. සුඛෝපභෝගී නැව්. සුඛෝපභෝගී නැව්. සුඛෝපභෝගී නැව්. ඒ වගේම කාලතුවක්කු නැත්නම් රකින්නක සුඛෝපභෝගී නැව් ඊළඟට තුවක්කු. 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 ඊළඟට වායු බැලුන. වායු බැලුන. ඒ වගේම යුද නැව්. යුද නැව්. යුද නැව්. ඔය වගේ දේවල් යටත් විජිත යුගය තුළ නිර්මාණය වෙනවා. ඊට පස්සේ ලියන්න අවසාන කෙනා පුතා නූතන යුගය කියලා ලියන්න. අවසාන කෙනා ලියන්න නූතන යුගය. නූතන යුගය. නූතන යුගය. ඒ කියන්නේ නූතන යුගය තුළ බිහි වෙච්ච දේවල් ටික අපි කතා කරමු. නූතන යුගය ලියන්න. පරිගණකය. පරිගණකය. ඒ වගේම ලියනවා පුතේ රොකට්ටුව. 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 අභ්‍යවකාශ යානා. අභ්‍යවකාශ යානා. අභ්‍යවකාශ යානා. සූර්ය පැනල. සූර්ය පැනල. සූර්ය පැනල. අභ්‍යවකාශ ෂටල. අභ්‍යවකාශ ෂටල. අභ්‍යවකාශ ෂටල. ඔය වගේ දේවල් එනවා. හරි. ඔන්න එතකොට තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස හරි දෙවෙනි කොටස හරි. තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස දෙනවා පුතේ. තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස කියන්නේ මෙහෙමයි. මිනුම් උපකරණ වර්ගීකරණයේ සඳහන් රේඛීය පරිමාණ උත්ක්‍රම සහිත උපකරණ තුනක් සඳහන් කරන්න. දැන් ඔයාලා දන්නවා පුතේ රේඛීය පරිමාණයන් සහිත රේඛීය පරිමාණ උත්ක්‍රම සහිත උපකරණ. දැන් ගන්නකො මෙහෙම. රසදී උෂ්ණතමාණය ගත්තාම ඒකේ තියෙන රේඛීය පරිමාණයක් නේ. ඒ වගේම තමයි දුනුතරාදිය ගත්තාම රේඛීය පරිමාණයක් නේ. වානේ කෝධුව ගත්තාම රේඛීය පරිමාණයක් නේ. ලියන්න පුළුවන් නේ. අන්න රේඛීය පරිමාණය දෙන උපකරණ. ලියන්න එකක් පුතේ. එකක් ලියන්න. රසදිය උෂ්ණත්වමානය. රසදිය උෂ්ණත්වමානය. රසදිය උෂ්ණත්වමානය. තව එකක් ලියන්න. දුනු තරාදිය. දුනු තරාදිය. දුනු තරාදිය. තව කෙනෙක් ලියන්න. වානේ රූල. තව කෙනෙක් ලියන්න. වානේ රූල. වානේ රූල. හරි. හතරවෙනි කොටස. භෞතික රාශීන් පහක් සඳහන් කර ඒවා මැනීම සඳහා භාවිතාවන උපකරණය බැගින් සඳහන් කරන්න. හරි. දරුවනේ දැන් අපෙන් භෞතික රාශීන් පහක් අහනවා. අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. දිග. කාලය. ස්කන්ධය. විදුලි ධාරාව. වේගය. පරිමාව. ඔය වගේ ගත්තහම දිග වලින් අපි ගන්නවා පුතේ උපකරණයක්. මීටර්, රූලර්. කාලය වලින් ගන්නවා ඔරලෝසුවක් හරි නැත්නම් විරාම ඝටිකාව. ස්කන්ධය වලින් අපි ගන්නවා දරුවනේ අපි ගමු රසායනික තුලාව. එහෙම නැත්නම් අපි ගන්නවා ඔය මොනවද තැටි තරාදිය නැත්නම් දුණු තරාදිය ඔය වගේ දේවල්. අපි ගන්නෙමුකෝ දුණු තරාදිය. විදුලි ධාරාව මනින්න ගන්නවා ඇමීටරය. වේගය මනින්න ගන්නවා වේග මාපකය. පරිමාව මනින්න ගන්නවා අපි ගනිමු මේස හැන්ද. මේස හැන්ද. ඒ වගේම මිනුම් සරාව. මිනුම් සරාව. ඔය වගේ උපකරණ කීපයක් අපිට කියන්න පුළුවන්. පැහැදිලිද? අපි ඔය ටික නෝට් කරගනිමු. ලියන්න. දිග වණින්න ගන්නවා පුතා මීටර් රූල. මීටර් රූල. කාලය වණින්න ගන්නවා විරාම ඝටිකාව.
විරාම කටිකාව ස්කන්ධය වනින්න ගන්නවා දුණු තරආදිය තර රසායනික තුරාව ඔය වගේ දේවල් විදුලි ධාරාව මනින්න ගන්න ඇමීටරය වේගය මනින්න ගන්නවා වේගමාපකය පරිමාව මනින්න ගන්නවා මේස හැන්ද එහෙම නැත්නම් මිනුම් සරාව මේස හැන්ද එහෙම නැත්නම් මිනුම් සරාව මේස හැන්ද එහෙම නැත්නම් මිනුම් සරාව හරි ඊට පස්සේ පස්වෙනි කොටස දෙනවා කර්මාන්ත ශාලාවකදී පිළිපදින්නට කරුණු හතරක් පුතේ කර්මාන්ත ශාලාවකදී පිළිපදින්න කරුණු මොනවද එකක් තමයි අවවාදාත්මක නැත්නම් මාර්ගෝපදේශයන්ට අවනත වෙන්නට ඕනේ අවවාදාත්මක සහ අනුතුරු බව අංගවන සංඥාවන්ට අවනත වෙන්නට ඕනේ ඒ වගේම විදුලි පරිපථ ස්ථාපනයේදී IEEE රෙගුලාසි අනුගමනය කරන්නට ඕන ඒ වගේම මොනවද යන්ත්‍ර සහ උපකරණ භාවිතා කරද්දී දෛනිකව සිද්ධ කරන පරීක්ෂාවන් අනිවාර්යයෙන්ම සිදු කරන්නට ඕන. ඒ කියන්නේ තෙල් බලන්නට ඕන, වතුර බලන්නට ඕන, විදුලි පරිපථ හරියට කාන්දු වීමකින් තොරව විදුලිය ගලනවාද කියලා බලන්නට ඕන. අන්න ඒ වගේ වට අපි කියනවා දෛනික පරීක්ෂාවන් කියලා. දැන් ඔයාලා දැකලා තියෙන ඔය වෑන් එකක් කාර් එකක් එහෙම තියෙනවා නම් උදේට එළියට ගන්න කලින් ඔයාගේ ගෙදර සාමාන්‍ය වතුර බලනවා, තෙල් බලනවා. මේ දැකලා තියෙන ඔයාලා අන්න ඒවා තමයි දෛනික පරීක්ෂාවන් කියන්නේ. ලියන මෙන්න මෙහෙම අපෙන් අහන්නේ කර්මාන්ත ශාලාවකදී පිළිපදින්නට උන කරුණු හතරක් ලියන මෙතන මෙහෙම ලියන්න අනතුරු ඇඟවීමේ සංඥා කමා දැන්වීම් පූර්වලට සංඥා කමා දැන්වීම් පූර්වලට අවනත වීම දැන්වීම් පූර්ව වලට අවනත වීම තව කෙනෙක් කියන්න ගුණාත්මක බවින් යුක්ත උපකරණ භාවිතා කිරීම ගුණාත්මක බවින් යුක්ත උපකරණ භාවිතා කිරීම ගුණාත්මක බවින් යුක්ත උපකරණ භාවිතා කිරීම ඊළඟට ලියනවා මාර්ගෝපදේශහා ආරක්ෂක උපක්‍රම භාවිතා කිරීම මාර්ගෝපදේශහා ආරක්ෂක උපකරණ භාවිතා කිරීම නැත්නම් උපක්‍රම භාවිතා කිරීම මාර්ගෝපදේශහා ආරක්ෂක උපක්‍රම භාවිතා කිරීම ඊළඟට තව එකක් උපකරණහා යන්ත්‍ර සූත්‍ර සඳහා නිරතුරුව සිදුකරන උපකරණ හා යන්ත්‍ර සූත්‍ර සඳහා නිරතුරුව සිදු කරන උපකරණ හා යන්ත්‍ර සූත්‍ර සඳහා නිරතුරුව සිදු කරන පරීක්ෂාවන් මග නොහැරීම නිරතුරුව සිදු කරන පරීක්ෂාවන් මග නොහැරීම නිරතුරුව සිදු කරන පරීක්ෂාවන් මග නොහැරීම තව එකක් ලියනවා විදුලි පරිපත ස්ථාපනය කිරීමේදී IEEE රෙගුලාසි වලට I capital I capital E capital E IEEE රෙගුලාසි වලට විදුලි පරිපත ස්ථාපනයේදී IEEE රෙගුලාසි වලට අනුකූලව සිදු කිරීම IEEE රෙගුලාසි වලට අනුකූලව සිදු කිරීම හරි. හයවෙනි කොටස කර්මාන්ත ශාලාවකදී සිද්ධ වෙන්න පුළුවන් අනුතුරු වළක්වා ගැනීම සඳහා ගන්න ඕන ක්‍රියාමාර්ග හතරක්. මොනවද පුතේ ගන්න ඕන ක්‍රියාමාර්ග? පළවෙනි එක තමයි සේවකයන් පුහුණු කරන්නට ඕනේ. මන අවධානයෙන් කටයුතු කරන්නට ඕන.
අනිවාර්යෙන්ම ඒ කියන්නේ දෛනිකව කරන්නට වෙන පරීක්ෂාවන් අනිවාර්යෙන්ම කරන්නට ඕන. ඒ වගේම දරුවනේ විශේෂයෙන්ම දැන් ඔය මේ ආවරණයක් නැතුව ක්‍රියාත්මක වන දතිරෝධ වගේ දේවල් තියෙනවා නම් ඒවට අනිවාර්යයෙන්ම ආවරණ යොදන්නට ඕන. ඒ වගේම ගුණාත්මක භවකින් යුක්ත ආයුධ සහ ආම්පන්න භාවිතා කරන්නත් ඕන. ඔය වගේ දේවල් කීපයක් අපි කියමු. ලියන්න පුතේ කර්මාන්ත ශාලාව අතරින් සිද්ධ වෙන්න පුළුවන් අනුතුරු වළක්වා ගැනීම සඳහා ගන්නට වන ක්‍රියාමාර්ග ලියන්න. මනා අවධානයකින් යුතුව පළවෙනි කෙනා මනා අවධානයකින් යුතුව කටයුතු කිරීම. මනා අවධානයකින් යුතුව කටයුතු කිරීම. මනා අවධානයකින් යුතුව කටයුතු කිරීම. තව එකක් ලියනවා. දෝෂ සහිත උපකරණ. දෝෂ සහිත උපකරණ. දෝෂ සහිත උපකරණ භාවිතා නොකිරීම. දෝෂ සහිත උපකරණ භාවිතා නොකිරීම. භාවිතා නොකිරීම. ඒ වගේම යන්ත්‍ර සූත්‍ර සඳහා. යන්ත්‍ර සූත්‍ර සඳහා. යන්ත්‍ර සූත්‍ර සඳහා දෛනිකව සිදු කළ යුතු. එහෙමනම් ඔව් දෛනිකව සිදු කළ යුතු. දෛනිකව සිදු කළ යුතු පරීක්ෂාවන් මග නොහැරීම. දෛනිකව කළ යුතු පරීක්ෂාවන් මග නොහැරීම. දෛනිකව කළ යුතු පරීක්ෂාවන් මග නොහැරීම. තව එකක් කර්මාන්ත ශාලාවේ. තව එකක් කර්මාන්ත ශාලාවේ. දැන් කර්මාන්ත ශාලාවල. කර්මාන්ත ශාලාවල අනතුරු ඇතිවීමේ සංඥා. කර්මාන්ත ශාලාවල අනතුරු ඇතිවීමේ සංඥා. අනතුරු ඇතිවීමේ සංඥා හා හා පුරු අනතුරු ඇතිවීම අනතුරු ඇඟවීමේ සංඥා. අනතුරු ඇඟවීමේ සංඥායි. අනතුරු ඇඟවීමේ සංඥා හා පුරු ස්ථාපනය කිරීම. අනතුරු ඇඟවීමේ සංඥා හා පුරු ස්ථාපනය කිරීම. ස්ථාපනය කිරීම හා 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 ඒවාට අවනතව කටයුතු කිරීම. හා ඒවාට අවනතව කටයුතු කිරීම. හා ඒවාට අවනතව කටයුතු කිරීම. තව එකක් චලනය වන. ඊළඟ කෙනා චලනය වන කොටස් සහිත. ඒ කියන්නේ දතිරෝධ දම්වැල් වගේ දේවල්. චලනය වන කොටස් සහිත යන්ත්‍ර සඳහා. චලනය වන කොටස් සහිත යන්ත්‍ර සඳහා ආවරණ යෙදීම. ආවරණ යෙදීම. ආවරණ යෙදීම. ආවරණ යෙදීම. හරි. ඊට පස්සේ ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. හරි. තුන්වෙනි ප්‍රශ්නේ පොත ඉවරයි. දැන් එන අවසාන ප්‍රශ්නෙට. අවසාන ප්‍රශ්නය හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. චලිතයක ප්‍රධාන ආකාර හතරයි ඒවා සඳහන් කරන්න. මොනවද පොතේ චලිතයක දෙන ප්‍රධාන ආකාර? ඔව් මට කියන්නේ චලිතයක දෙන ප්‍රධාන ආකාර මොනවද? එක්කෙනෙක් අපි දකිනවා පොතේ දෝලන චලිත තියෙනවා. ඊට පස්සේ භ්‍රමණ චලිත තියෙනවා. ඊට පස්සේ රේඛීය චලිත තියෙනවා. ඊට පස්සේ අපිට හම්බෙනවා අනුවැටුම් චලිත. දෝලන චලිතයක් කියන්නේ මොකක්ද? දෝලන චලිතයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ මූමන්ට් එකක්. මේ වගේ සිද්ධ වෙන චලිතයක් දෝලන චලිතයක්. ද්‍රමණ චලිතයක් කියලා කියන්නේ ලක්ෂ්‍යයක් කේන්ද්‍ර කරගෙන පතයක් දිගේ චලිතයක් සිද්ධ වෙනවා. මේක ද්‍රමණ චලිතයක්. රේඛීය චලිතයක් කියන්නේ එක දිශාවකට මෙහෙම ගමන් කරනවා. අනුවැටුම් චලිතයක් කියන්නේ ස්ථිර ලක්ෂ දෙකක් අතර දෙපැත්තට චලිත වෙනවා. එක මෙහර වෙන්නත් පුළුවන්, උඩ පැත්තට වෙන්නත් පුළුවන්. ඔන්න චලිත දෙක. පැහැදිලිද? ලියන්න පුතේ මුලින්ම දෝලන චලිතය කියලා. මුලින්ම ලියන්න දෝලන චලිතය. දෝලන චලිතය. දෝලන චලිතය ලියනවා. දෝලන චලිතය කියලා දාලා ඕන නම් මේ රූප සරණ තැඳ ගන්න. මේකත් පොඩ්ඩක් අඳ ගන්න. ඒක ඒඩියා එකක් එයි. දෝලන චලිතය කියලා දාලා මේ අඳ ගන්න. ඒක පොඩි ඒඩියා එකකුත් එයි ඔයාලට.
මේ චරිත පවතින නැත්නම් හැසිරෙන විදිහ පිළිබඳවත්. ඇඳගන්නක මෙයාවත් ටක් දාලා දෝරණ චරිතය කියලා දාලා, දෝරණ චරිතය කියලා දැම්මා. මෙයාව ඇඳගත්තා දෝරණ චරිතය. ලියනවා මෙහෙම, ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන දෙපසට පැද්දීමයි. ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන දෙපසට පැද්දීමයි. ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන දෙපසට පැද්දීමයි. දෙපසට පැද්දීමයි. හරි. දෙවෙනි කරලා කියන භ්‍රමණ චලිතය කියලා. භ්‍රමණ චලිතය කියලා දාලා පුතා අපෙන් අහන්න නැණි වෙන මොකුත් නේ. රයිට්. එච්චරයි. මෙයා දින ටක් ගාලා භ්‍රමණ චලිතය කියලා මෙයා දින්න. භ්‍රමණ චලිතය කියලා මෙයා දින්න. ඇඳලා මෙහෙම ලියන්න. ලක්ෂයක් වටා චක්‍රීයව නොකඩවා සිදුවන චරිතයයි. ලක්ෂයක් වටා චක්‍රීයව නොකඩවා සිදුවන චරිතයයි. නොකඩවා සිදුවන චරිතයයි. ප්‍රමණ චරිතය. හරි. තුන්වෙනි කෙනා ලියන්න රේඛීය චරිතය කියලා. රේඛීය චරිතය කියලා දාලා අඳින්න මෙයාව. රේඛීය චරිතය මෙයාව අඳින්න. ලියන්න මෙහෙම, එක් දිශාවකට සරල රේඛීයව සිදුවන චලිතයයි. එක් දිශාවකට සරල රේඛීයව සිදුවන චලිතයයි. සරල රේඛීයව සිදුවන චලිතයයි. අවසාන කෙනා ලියන්න අණුවැටුම් චලිතය කියලා. අණුවැටුම් චලිතය. අණුවැටුම් චලිතය කියලා දාලා මෙයාට දැනටක් දාලා. අනුවරුම් චරිතය මේ අදින් අනුවරුම් චරිතය කියලා දාලා ලියනවා. නිශ්චිත ලක්ෂ්‍ය දෙකක් අතර නොකඩවා දෙදිශාවට සිදුවන චරිතයයි. නොකඩවා දෙදිශාවට සිදුවන චලිතයයි. හරි. ඒක දෙවෙනි කොටස කියනවා. චලිතයක වෙනස් කරන්න පුළුවන් ලක්ෂණ උදාහරණ සහිතව සඳහන් කරන්න. චලිතයක වෙනස් කරන්න පුළුවන් පුතේ එකක් තමයි දිශාව වෙනස් කරන්න පුළුවන්. චලිතයක වෙනස් කරන්න පුළුවන් පුතේ වේගය වෙනස් කරන්න පුළුවන්. ව්‍යාවර්තය වෙනස් කරන්නත් පුළුවන්. හරි. ලියන්න පුතේ මෙන්න මෙහෙම. චලිතයක වෙනස් කරන්න පුළුවන් ලක්ෂණ උදාහරණ සහිතව. ලියන්න පුතේ එකක් ලියන්න දිශාව කියලා ලියන්න. දිශාව. 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 උදාහරණ විදිහට දාන්න දරුවනේ. උදාහරණ කියලා දාන්න. ආන්තර කට්ටලය ඩිෆරන්සර් එකේ සිද්ධ වෙන්න පුතේ ඉදිරියෙන් එන චලිතය ඩිෆරන්සර් එකෙන් ඇක්සල් දෙකකට, ඒ කියන්නේ ප්‍රොපලර් ෂාෆ්ට් එකේ දිගගෙන ජවය ඇක්සල් දෙකකට දරුවනේ ගමන් කරනවා. හරියට මනුෂ්‍ය කණුවකට බෙදිලා. තාම අපි කිරිබත් ගොඩ දරු ඩ්‍රොවින් මේ ඔටෝමොබයිල් පටන් ගත්තේ නැති නිසා එයාලට ඒක ගැන ලොකු අයිඩියා එකක් නැතුව. නමුත් දැනට එහෙම දාගන්නකො. හරි. අනිත් දෙකවල දාන්න බැහැ. හරි. එකක් තමයි ඒ කියන්නේ අපි දැන් මුලින්ම කතා කරේ දරුවනේ මේ දිශාව ගැනනේ. හරි. දිශාව චේන්ජ් කරන්න පුළුවන්. එකක් තමයි ආන්තර කට්ටලය. තව එකක් ලියන්න. ආන්තර කට්ටලෙන් අපිට දිශාව වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තව එකක් ලියන්න බෙවල ගියර. බෙවල ගියර. පද්ධතිය. බෙවල කියන පද්ධතිය. ඇති. ඊට පස්සේ තව එකක් තමයි දැන් ඔන්න අපි වෙනස් කළේ දිශාව. තව එකක් කියන්නේ වේගය. වෙනස් කරන්න පුළුවන් තව ලක්ෂණයක් වේගය. වේගය වෙනස් කරනකොට හොඳ උදාහරණයක් කියන්න ගියර පෙට්ටිය. ගියර පෙට්ටිය කියලා කියන උදාහරණයක්. ගියර පෙට්ටිය. ගියර පෙට්ටිය. හරිනේ. හරි. ඇති. තුන්වෙනි කොටස කියනවා ජව සම්ප්‍රේෂණ ක්‍රම හයක් සඳහන් කරේ. මේ එක් එක් ජව සම්ප්‍රේෂණ ක්‍රම භාවිතාවන අවස්ථා සඳහා උදාහරණ දෙකක්. හරි. ජව සම්ප්‍රේෂණ ක්‍රම හයක් තියෙනවා. අපි දන්නවා එකක් තමයි පුතේ. මොකද්ද? පටි එළවුව තියෙනවා. ඊට පස්සේ ඩම්බල් එළවුම තියෙනවා. ඊට පස්සේ දැති රෝද, එහෙම නැත්නම් ගියර රෝද එළවුම තියෙනවා. ගියර රෝද එළවුම තියෙනවා. ඊළඟට දඬු මගින්
ඊළඟට රැහන් මගින්, ඊළඟට ග්‍රාව, ජව, සම්ප්‍රේෂණය, ඊළඟට වායු, ජව, සම්ප්‍රේෂණය, ඊළඟට විදුලි, ජව, සම්ප්‍රේෂණය. ඔය විදිහට දරුවනේ අපිට ජව සම්ප්‍රේෂණ ක්‍රම 8ක් තියෙනවානේ. ඕකෙන් අපෙන් අහන්නේ 6යි. අපි පළවෙනි 6 දෙනා ලියමු. ලියලා අපෙන් අහනවා එහෙම ජව සම්ප්‍රේෂණ ක්‍රම වහපිතාව නවත්තා සඳහා උදාහරණ දෙකකුත් අහනවා. අපි ලියමු. පළවෙනි එක කරගෙන පටි එළවුම. පටි එළවුම. පටි එළවුම. පුංචි කැලක් ගන්න ලියන්න එයා භාවිතා කරන අවස්ථාවක්. එකක් ලියන්න පටි එළවුම. එකක් ලියන්න රෙදි මහන මැෂිම. රෙදි මහන මැෂිම. තව එකක් ලියන්න අත්‍රැක්ටරය. අත්‍රැක්ටරයක තියෙනනේ පටියක්, වී පටියක් තියෙනවනේ. අත්‍රැක්ටරය. අත්‍රැක්ටරය. රෙදි මහන මැෂිමයි අත්‍රැක්ටරයයි. දෙවෙනි එක නාලිය යනවා දම්වැල් එළවුම. දම්වැල් එළවුම. දම්වැල් එළවුම භාවිතාවන අවස්ථාවක්. දම්වැල් එළවුම ලියන්න පාපැදිය. පාපැදිය. පාපැදිය තියෙන ෆුඩ් බයිසිකල් එකේ දම්වැලක් තියෙනවනේ. ඊට පස්සේ ලියන්න තව එකක් ලියන්න. තව එකක් ලියන්න මුහුර්තන දම්වැල. ඒක ටයිමින් චේන් එක කියන්නේ වාහනයක තියෙන ටයිමින් චේන් එක. හරි. මුහුර්තන දම්වැල. මුහුර්තන දම්වැල. හරි. දෙකක් හරි. තුන. ලියනවා ගියර රෝද එළවුම. ගියර රෝද එළවුම. ගියර රෝද එළවුම. ලියන උදාහරණයක් ගියර පෙට්ටිය. ගියර පෙට්ටිය. තව එකක් ලියන ඔරලෝසුව. ඔරලෝසුව. ඔරලෝසුවල ගියර පෙට්ටියක් තියෙන කියන ගියර රෝද තියෙනවා. අපි එකෙක් ලිව්වේ ගියර පෙට්ටිය, අනිත් එක ලියන ඔරලෝසුව. ඔරලෝසුව. තුනක් හරි. හතර ලියන දඬු මගින්. දඬු මගින්. දඬු මගින්. දැන් දඬු මගින් ජවය සම්ප්‍රේෂණය කරන උදාහරණ එකක් ලියන්න. අවරපෙති කඳ. අවරපෙති කඳ කියන්නේ ප්‍රොපලර් ෂාෆ්ට් එක. මෝටර් වාහනයක ක්ලච් එකයි ඩිෆරන්ෂල් එක අතර තියෙන්නේ. දිග දණ්ඩක්. අර ටිපර් රථවල එහෙම ඔයාලා දැකලා දී පිටිපස්සේ රෝද දෙක තියෙනවා. පිටිපස්සේ රෝද දෙකට ඉස්සරහෙන් තියෙනවා, පිටිපස්සේ රෝද දෙක අතර තියෙන ලොකු ගෙඩියක්. ගෙඩියට ඉස්සරහෙන් තියෙන පොතක් පොල්ලක් කෙලවර කෙලින් වෙලා තියෙන්නේ, කළු පාට දිග පොල්ල. ඒක ඇද්දි කරකැවෙනවා. ආන්ගේ පොල්ල තමයි අවරපෙති කඳ කියලා කියන්නේ. තව එකක් ලියන්න. තව එකක් ලියන්න මොනවද? තල්ලු දණ්ඩ. ඒක ගියර මේ එන්ජිමක් ඇතුළේ තියෙන්නේ. දැනට ලියා ගන්න තල්ලු දණ්ඩ. තල්ලු දණ්ඩ. හරි. ඊළඟට රැහන් මගින්. කේබල් මගින් කියන එක රැහන් මගින් කියලා දාන්න. රැහන් මගින්. රැහන් මගින් ලියන්න. එකක් පාපැදි තිරිංග. පාපැදි තිරිංග. පාපැදි තිරිංග. පාපැදි තිරිංග. ඉවකෙම ලියන්න. ඉවකෙම ලියන්න. ඉවකෙම ලියන්න. දැන් ඔය ඇක්සලරේටරය ගන්නක මෝටර් වාහනයක ඇක්සලරේටර එක, ඒ කියන්නේ ත්වරණය, ත්වරණය, ත්වරකය කියලා අපි කියනවා. ත්වරකය කියලා ක්‍රියාත්මක වන්නත් අපිට දරුවනේ ඇක්සලරේටර් කේබල් එකක් පාවිච්චි කරනවා. ඒකත් මෙතන උදාහරණයක් ලියන්න. ත්වරක පාදිකය. ත්වරක පාදිකය. ත්වරක පාදිකය. හරි. එහෙනම් හරි. තව එකක් ලියනවා ද්‍රාවජව සම්ප්‍රේෂණය. 4යි 5යි 6 වෙනි එක. 6 වෙනි අහන්නේ ද්‍රාවජව සම්ප්‍රේෂණය. ඒ කියන්නේ ඔයිල් මගින් ජවයේ සම්ප්‍රේෂණය කරන උදාහරණ කීපයක් ලියන්න. ද්‍රාවජක්කුව. ද්‍රාවජක්කුව. ඒ වගේම ද්‍රාව තිරිංග පද්ධතිය. ද්‍රාව තිරිංග පද්ධතිය. ද්‍රාව තිරිංග පද්ධතිය. හරි. රයිට්. එයත් හරි. ඒ කියන්නේ හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස හරි, දෙවෙනි කොටස හරි, තුන්වෙනි කොටස හරි. ඒකේ හතරවෙනි කොටස ගියර රෝද එළවුම් ක්‍රමයේ සම්ප්‍රේෂණ දිශාව අංශක 90කින් වෙනස් කරන ගියර රෝද වර්ග තුනක්. ගියර රෝද පද්ධතියක දිශාව අංශක 90කින් වෙනස් කරන ගියර රෝද පද්ධති වර්ග තුනක්. පළවෙනි එක අපි දන්නවා තියරි වෙලා අපි ඔහොම ඉගෙනනවා. එකක් තමයි ලියනවා ගැඩවිලාව හා ගැඩවිලි රෝදය. ගැඩවිලාව හා ගැඩවිලි රෝදය.
ගැඩිවිලි ආවහ ගැඩිවිලි රෝදය. තව එකක් බෙවල ගියර. බෙවල ගියර. බෙවල ගියර. තව එකක්. තව එකක්. තව එකක් ලේනවා. දැති තලව්ව හා දව රෝදය. 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 හරි. එතකොට හතරේ ප්‍රශ්න 1 2 3 4 හරි. ඒක පස්වෙනි කොටස. පස්වෙනි කොටස දෙනවා. පස්වෙනි කොටසෙන් අපිට කියන පොතේ පස්වෙනි කොටසෙන් පොතේ අපිට කියනවා මොනවද මේ ද්‍රව පීඩන සහ වායු පීඩන ජව සම්ප්‍රේෂණ ක්‍රමවල වාසි අවාසි. පොතේ දැන් ඒ කියන්නේ ද්‍රව පීඩන සහ වායු පීඩන පද්ධති වල වාසි අවාසි දැන් ඔය අපෙන් අහන්නේ. හරි. එතකොට ද්‍රව පීඩන සහ වායු පීඩන පද්ධති වල වාසි අවාසි ගැන කතා කරනකොට හරි ඒ කියන්නේ දැන් ඔය තරල විදිහට අපි ද්‍රවයක් පාවිච්චි කරද්දී ඒ වගේම අපි වායුවක් භාවිත කරද්දී අපිට හම්බ වෙන වාසි මොනවද අවාසි මොනවද කියලා අපි එතනදී කතා කරන්නේ. හරි. අපි දැන් කතා කරමු මෙහෙම. දැන් ඔය ද්‍රව ජව සම්ප්‍රේෂණය ගැන කතා කරද්දී ඒ කියන්නේ ඔයිල් වලින් ජවයේ සම්ප්‍රේෂණය කරද්දී අපි දන්නවා ඔයිල්ස් මිල දීලා ගන්න ලොකු මුදලක් වැය වෙනවා. ඒක අවාසියක් වෙනවා. තෙල් ටික කාලයක් යද්දී අපිරිසිදු වෙනවා. ඒ කියන්නේ අපි කියනවනේ මේ තෙල් වලට ඔය කළු පාට වෙනවා කියලා. ඒ කියන්නේ තෙල් වලට අපද්‍රව්‍ය මිශ්‍ර වෙනවනේ. එතකොට ඒක නිසා අපිට තෙල් ලික්වඩ් මාරු කරන්න වෙනවා. ඒකත් අපිට හම්බ වෙන අවාසියක් වෙනවා. ඒ වගේම තෙල් ආන්දු වෙන්න පුළුවන්. හරි. ඒක අවාසියක්. වාසිත් තියෙනවා. තෙල් මගින් වැඩි ජවයක් සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. තෙල් වලින් ජවය සම්ප්‍රේෂණය කරද්දී සුමටයි. ඒ වගේම තෙල් වලින් ජවය සම්ප්‍රේෂණය කරද්දී ජවය ඕන දිශාවකට වෙනස් කර ගන්න පුළුවන්. දිශාපාලනය කියන්නේ ජව සම්ප්‍රේෂණ පාලනය පහසුයි. ඒවා වාසි. අවාසිත් තියෙනවා. අවාසි කතා කරන්නේ. දැන් ඒ ද්‍රව ජව ජෙසේ වායු ජවය ගත්තාම වාතය ගන්න මුදලක් වැයෙන්නේ නැහැ. නොමිලේ ගන්න පුළුවන්. ඒක වාසියක්. ඒ වගේම වාතය මගින් ජවය සම්ප්‍රේෂණය කරද්දී විශේෂයෙන්ම මේ අර වැඩි දුරකට ජවය සම්ප්‍රේෂණය කර ගන්න පුළුවන්. ඒව වාසි. අවාසිත් තියෙනවා ඉතින් වාතය මගින් ජවය සම්ප්‍රේෂණය කරන. මොනවද අවාසි? ඔව් මොනවද අවාසි? පද්ධති සංකීර්ණයි. ඒ වගේම මොනවද ජව හානියක් තියෙනවා. ජවය හානි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු වැඩ ජවය කම්ප්‍රස් කරන්න බෑ. හරි. ජව හානි වෙනවා. ඔය වගේ අවාසිත් තියෙනවා. ඒ නිසා අපි මෙහෙම කරමු. අපි දැන් ඔය ද්‍රව පීඩන සහ ද්‍රව පීඩන කියලා පද්ධති දෙක කොටස් දෙක බෙදා ගන්න. එක පැත්තක ලියනවා ද්‍රව පීඩන, අනිත් පැත්තේ ලියනවා වායු පීඩන. මම වාසි වෙනම ලියමු. 1 2 3 කියලා වාසි. අවාසි වෙනම ලියමු. 1 2 3 කියලා අවාසි. මෙයාගේ වාසි වෙනම ලියමු. 1 2 3 කියලා. මෙයාගේ අවාසිත් ලියමු. 1 2 3 කියලා. එතකොට හරිනේ. එතකොට ලස්සනක බැලන්ස් වෙයි. පැහැදිලිද? හරි. ඒ නිසා ලියන්න ද්‍රව පීඩන සහ වායු පීඩන කියලා ඔක කොටස් දෙකකට බෙදා ගන්නකො. බෙදාගත්තා. බෙදාගෙන ද්‍රව පීඩන කියන පැත්ත ලියන්නකො වාසි කියලා. වාසි. වාසි. වාසි කියලා දාලා ද්‍රව පීඩන පද්ධතියල වාසි. ලියමු වාසි ටික මෙන්න මෙහෙම. යගේ ඉරට ලියමු වාසි ටික. ද්‍රව පීඩන පද්ධතියල වාසි. හරි. ද්‍රව පීඩන පද්ධතියල වාසි ලියන්න කීපයක්. නඩත්තුව පහසු වීම. තව එකක් වැඩි ජවයක් සම්ප්‍රේෂණය කළ හැකි වීම. වැඩි ජවයක් සම්ප්‍රේෂණය කළ හැකි වීම. වැඩි ජවයක් සම්ප්‍රේෂණය කළ හැකි වීම. තව එකක් ක්‍රියාකාරීත්වය සුමට වීම. ක්‍රියාකාරීත්වය සුමට වීම. තව එකක් ජව සම්ප්‍රේෂණය පහසු වීම. ජව සම්ප්‍රේෂණය පහසු වීම. ජව සම්ප්‍රේෂණය පහසු වීම. අන්න වාසි ටික හරි. ඊට පස්සේ ලියනවා අවාසි. අවාසි ලියමු. අවාසි ලියන්න අපිරිසුදු වීම. ඒ කියන්නේ තෙල් වලට අපද්‍රව්‍ය මිශ්‍ර වෙනවා. අපිරිසුදු වීම.
තව එකක් තෙල් කාන්දු වීම. තව වාසියක් තෙල් කාන්දු වීම. තව එකක් මූලික පිරිවැය අධික වීම. ඒ කියන්නේ තෙල් වල මිල වැඩි වෙනි. මූලික පිරිවැය අධික වීම. මූලික පිරිවැය අධික වීම. මූලික පිරිවැය අධික වීම. හරි. ඔන්න ද්‍රව පීඩන වල වාසිය වාසි හරි. දැන් පණින්න වායු පීඩන පැත්තට. වායු පීඩන පැත්තට පණ ලියන්න එයාගේ වාසි. වායු පීඩන පද්ධතියට තියෙන වාසි ලියන්න. නඩත්තුව අවමය. නඩත්තුව අවමය. තව එකක්. වායුව නොමිලයේ ලබා ගත හැක. වායුව නොමිලයේ ලබා ගත හැක. වායුව නොමිලයේ ලබා ගත හැක. තව එකක්. කම්පන උරා ගත හැක. කම්පන උරා ගත හැක. තව වාසියක්. වැඩි දුරකට ජවය. වැඩි දුරකට ජවය සම්ප්‍රේෂණය කළ හැකි වීම. වැඩි දුරකට ජවය සම්ප්‍රේෂණය කළ හැකි වීම. වැඩි දුරකට ජවය සම්ප්‍රේෂණය කළ හැකි වීම. ඔව වාසි. අවාසිත් තියෙනවා. අවාසිත් ලියමු. අවාසි ලියන්න. පද්ධතිය සංකීර්ණ වීම. අවාසි ලියන්න පද්ධතිය සංකීර්ණ වීම. පද්ධති සංකීර්ණ වීම. තව එකක්. ශක්තිහානිය වැඩි වීම. ශක්තිහානිය වැඩි වීම. ඔය වගේ අවාසිත් තියෙනවා. හරි. දැන් ඔක ටේබල් එකක් විදියට කොටු කර ගන්න. නැත්නම් සම්පූර්ණ කර ගන්න. හරි. එතකොට ඔන්න හතරවෙනි ප්‍රශ්නේ පස්වෙනි කොටසට උත්තර ගත්තා. හයවෙනි කොටස කියනවා ඉහත එක් එක් සම්ප්‍රේෂණ ක්‍රමයන්ගේ භාවිත තුන මැගින් අහනවා. ඒ කියන්නේ ද්‍රව පීඩන වල භාවිතයන් සහ වායු පීඩන වල භාවිතයන් අපෙන් අහන්නේ. ලියන්න මුලින්ම ඔව් භාවිත එක මැගින් තුන මැගින්. ලියන්න මුලින්ම ද්‍රව පීඩන කියලා දාන්නකො. ද්‍රව පීඩන වල භාවිත. ද්‍රව පීඩන කියලා දාලා ලියන්න. ඒකට උදාහරණ කිහිපයක් ලියවන්න හරි. ද්‍රව පීඩන වල භාවිත. ලියන්න පොඩි කිහිපයක්. ද්‍රවජක්කුව. 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 ඒ වගේම දියරතෙල් ඉසිනය. දියරතෙල් ඉසිනය. ඊළඟට ද්‍රවතිරිංග පද්ධතිය. ද්‍රවතිරිංග පද්ධතිය. ඒ වගේ දේවල්. ඊට පස්සේ වායු පීඩන කියලා දාන්න. වායු පීඩන. වායු පීඩන භාවිතා කරන උපකරණ කීපයක් ලියමු. ලියන්න කම්ප්‍රෙෂරය. 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 ඒ වගේම වායු තිරංග පද්ධතිය. වායු තිරංග පද්ධතිය. ඊළඟට ලියන්න වැකියුම් ක්ලීනරය. වැකියුම් ක්ලීනරය. වැකියුම් ක්ලීනරය. වැකියුම් ක්ලීනරය. වැකියුම් ක්ලීනරය. හරි. හරි. ඔන්න පුතේ අදට ඔතනින් එතකොට ඔන්න පේපර් එක වැඩි ඉවරයි නේ. හරි. පැය දෙකක් ගියෙත් නෑ නේ. අපේ දෙකක් ගියනේ පැය කමාරක් විතර ගියේ. හරි. වෙලාව 10යි නේ. හරි. රයිට්. එතකොට ඔන්න ලෙවල් අප් පේපර් 15 වැඩි ඉවරයි. හරි. එතකොට ඊළඟ සතියේ ලෙවල් අප් පේපර් 16 අපි පටන් ගන්නවා. හරි. එතකොට තියරි පන්ති වලදී ෆිසිකල් පන්ති වලදී ඔයාලට ලෙවල් අප් පේපර් 16 හම්බ වෙයි. ලෙවල් අප් පේපර් 16 ඉඳලා අපි වැඩ ටික ලස්සනට කතා කරගෙන යන ඊළඟ සතියේ පන්ති දී ඉඳලා. හරි. එහෙනම් මුදේ අදට මෙතනින් වැඩ ටික ඉවරයි. මේක තව නොතේරිච්ච දරුවෝ ඉන්නවා නම් මේක මම වීඩියෝ කෙටුව දෙවිදි අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ ඔයාලා බලන්න බලලා අඩුපාඩු තියෙනවා නම් හදාගන්න බලන්න. හරි. එහෙනම් අදට මෙතනින් වැඩ ටික ඉවරයි. ඊළඟ සතියේ සිකුරාදා නැවතත් 8:00 මාරට පන්ති දී ආය හම්බ වෙනවා. හරි මුදේ. අයිබෝවන්.